කලුිරිදාව නම් කළා තියෙන්නේ මන් දන්න විදිහට මේ පාස්ක ප්‍රහාරය කරපු අයට එරෙහිවනි ඒ අයට දඬුවම් දෙන්න කියලානේ ඉතින් ඒක ඒකේ මම වරදක් දකින්නේ නැහැ නමුත් මේ වගේ වෙලාවක වෙන්නේ වෙන දෙයක් කරාම ඒක වැරදිට අර්ථ දක්වන්න පුළුවන් මේක වර්තමාන ආණ්ඩුවට එරෙහිව කරන මේ මේ දෙයක් කියලා ඉතින් මේ වැරදි අර්ථ දක්වීම කරන්නේ නැතුව අත් වශයෙන්ම මේ වැරදි කරුවන්ට දඬුවම් දෙන්න කියන තත්ත්වයේ ඉඳගෙන ඒක කරනවා නම් එහි වරදක් මම දකින්නේ නැහැ නමුත් හුගාදුරේට තියෙනවා මේක වැරදි අර්ථකථනයකට අවසානදී යොමු වන්නට මම හැම විටම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අගතියට පත්වෙච්ච ජනතාවට සහායයක් යුතු කියලා දැන හිටියා. ඒක කිසිම වෙනසක් නැහැ. ඒ ඒ ඊට අමතරව මම අනිත් පැත්තෙන් දන්නවා වර්තමාන රජයේ බලයට ආවට පස්සේ මේ පාස්කු වාර්තාව එනතුරු බලා සිටියේ නැහැ. ජනාධිපතිතුමා විසින් පාස්කු රජය විසින් දුර්වල කළ තිබිච්ච පොලිසිය බුද්ධ්‍යාංශ සියල්ල ශක්තිමත් කරලා මේ පරීක්ෂණ වේගවත් කළා. මේ වෙන විටත් ඔබ දන්නවා සෑහෙන පිරිසක් අත්අඩංගුවට අරන් තිබුණා. මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිද්ධ වෙනවා ඇති. ඉතින් මම විශ්වාස කරනවා රජය නිවැරදි දේ කරાવીය කියලා ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රහාරය ලක්වෙච්ච අය සහ අගතියට පත්වෙච්ච අය වෙනුවෙන් අපි හැමතිස්සම ඔවුන් වෙනුවෙන් පිළිසෙත් නෑ කවුරුද මේ මේ ඒ මං කියවනේ මේක වැරදි අර්ථකථනයකට යන්න පුළුවන් කියලා ඉතින් ඒ නිසා මම ඒකට සහභාගී වෙන්නේ නෑ නවත් මම කියන්නේ ඉතින් කවකට විරුද්ධයක් පෑවට වරදක් නෑ නමුත් විරෝධේ වැරදි අර්ථකථනය ගිහිල්ලා විරෝධේ දක්වන්න ඕනේ වෙනුවට වෙන අය වෙනුවට විරෝධයක් බවට පත් වෙන ඉඩ නොදී යුතුයි. මොකද මෙතනදී විරෝධය දක්වන්න ඕනේ මේ අපරාධය කරපු අයටනේ. ඊට අමතරව මේ අපරාධයට දඬුවම් දෙන්න ඕනේ කියන මතෙන්නේ මේක කරන්න ඕනේ මේක රජයට විරුද්ධව දෙයක් බවට හැරෙනවනේ ඒක වැරදි පාරක යාමක් විදිහට මම දකින්නේ. මොකද මේතන රජය නෙවෙයි වරද කරේ මේ වරද කරපු අයට දඬුවම් දීමේ ප්‍රමාදයක් තියෙනවා කියලා විරෝධතාවයක් දැක්වීමේ වරදක් නෑ. නමුත් අනික් අතට මේ ප්‍රමාදයක් තිබුණා නම් ඒකට ප්‍රධාන හේතුවක් වුණේ මේ වර්තාව එනතුරු බලා සිටින සිදුවීමයි. මම හිතන මෙතනින් සිට කටයුතු වේගවත් සිද්ධ වෙවි කියලා. Breaking.lk